උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න සමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස් තල වෙත කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196කට කොරෝනා එම මධ්‍යස්ථානයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 252 දක්වා ඉහළට කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කිරීමටත් පියවර නිසි නායකත්ව අනුමැති විපක්ෂයට ඡන්දයේ දීපලක් නැහැ අගමැති කියයි රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ජනතාවගේ අතට මුදල් දෙන්න සජිත් රජයට කියයි වත්මන් ආණ්ඩුව ආර්ථිකය බිඳ දාලා එජාප නායකයා පවසයි මහමැතිවරණයෙන් පසු වත්මන් ආණ්ඩුව එම්සීසී කිවිසුම අත්සන් කරනවා ජාතික ජනබල වේගයෙන් චෝදනාවක් ලොරි රථයක් සහ ත්‍රිරථ රථයක් ගැටේ තිදෙනෙක් මරුට ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට මත්රවේට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයෙන් තවත් COVID-19 වෛරසය ආසාදනය වූ 196 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 252ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ අතර කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කිරීමටද රජය පියවරගෙන තිබෙනවා මද්රවේට ඇබැයි උවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයෙන් තවත් COVID-19 වෛරස් ආසාදිතින් 196 දෙනෙකු හමු වී තිබෙනවා. ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ 338කින් මෙලෙස ආසාදිතින් හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව ඊයේ දින හමු වූ ආසාදිතින් 56 දෙනාත් සමගින් කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 252ක් මේ අතර මද්රව්‍යයන්ට ඇබ්බැහි උවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතින් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කන්දකඩු මද්රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ එම PCR පරීක්ෂණ කටයුතු තවදුරටත් පවත්වමින් සිටිනවා. දැනට කරන පරීක්ෂණ අනුව තවදුරටත් තවත් පිරිසක් COVID-19 රෝගීන් ලෙස හඳුනා ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් අද දින මේ සේනපුර කියන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් 144කගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ගැනීමත් ඒ වගේම කන්දකඩු මධ්‍යස්ථානයේ තවදුරටත් සේවය කරන උදවිය යම් සංඛ්‍යාවක පරීක්ෂණ ගැනීමත් ඒ වගේම නිවාඩුවට ගොස් සිටින නිලධාරීන් කටු කැලියාවට කැඳවලා තියනවා යම් ප්‍රමාණයක් ඒ අයගේ PCR පරීක්ෂණ සඳහා ගැනීමත් ඒ වගේම හැඳලට කැඳවලා තියෙනවා හැඳල අපගේ කලින්ම ඇති කරපු නිරෝධායන මධ්‍යස්ථානයේට මේ මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා පුනරුත්ථාපනයේ ලක් වෙලා නිවෙස් බලා යැවූ යම් පිරිසක් 50ක් පමණ ඒ අයගේ පරීක්ෂණ පැවැත්වීමත් අද දින පැවැත්වීමට නියමිතයි. අදාළ කාල සීමාව තුළදී මද්රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයෙන් පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවියන් සහ ආශ්‍රිතින්ද හඳුනා ගනිමින් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. COVID-19 වෛරසයේ ආසාදිත රෝගීන් 56 දෙනෙකු ඊයේ දින කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ අතර ඉන් එක් ආසාදිතෙකු එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවක්. අදාළ කාන්තාව පසුගිය තුන්වනදා නිවාඩු ලබා නාත්තණ්ඩියේ කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණ ඇති බවටද ඊයේ දින අනාවරණය වුණා. ඒදී ඇය පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් පැමිණ ඇති බවටයි තහවුරු වුණේ. එසේම අදාළ කාන්තාව උණ කැස්සැමැණි රෝග ලක්ෂණ හේතුවෙන් නිවස ආසන්නයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින්ද වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
මෙම කාන්තාවට වෛරසය ආසාදිනී වූ බවට තහවුරු වීමෙන් අනතුරුව ඇයගේ මව පියා සහ පවුල් 10කට අයත් පුද්ගලයන් 40 දෙනෙකු සොයන නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. ඊයේ දිනේදී නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් කාන්තාවක් වාර්තා වෙනවා ආසාදිතෙක් විදිහට මේ වාර්තා වෙන කාන්තාව කන්දකාඩුව මද්රවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශකවරියක් නැත්නම් කවුන්සලින් කරපු කවුන්සලර් කෙනෙක් විදිහට රැගියව කරපු තැනැත්තියක් තමයි වාර්තා වෙන්නේ. මේ තැනැත්තිය පොළොන්නරුවේ ඉඳලා පොදු මගී ප්‍රවාහන සේවා භාවිතා කරමින් නිවසට ඇවිල්ලා තියෙනවා. බස් රථ දෙකකට ආසන්න සංඛ්‍යාවක පැමිණලා තියෙනවා. මේ නිවසේ කල් ගෙවලා තියෙනවා පසුගිය 3 වෙනිදා ඉඳලා මේ දක්වා. විශේෂයෙන්ම මේ ආසාදිතය වාර්තා වුණාට පස්සේ මේ කාන්තාව ගනුදෙනු කරපු ආශ්‍රිතයන් මේ වෙදි නිවස 10කට ආසන්න සංඛ්‍යාවක් සොයන නිරෝධායනයට ලක් කරලා තියෙනවා. කෙසේ වෙතත් අපි දිගින් දිගටම පහුගිය කාලේ රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු ඇඟෙව්වා. මෙවැනි දෙවැනි රැල්ලක් යම් අතපසුවීමකින් කොයි හරි අවස්ථාවක නිර්මාණය වෙන්න පුළුවන් කියලා. දැන් මේ తත්වය රට තුල යම් තරමකට වාර්තා වෙලා තියෙන කන්දකඩුව මද්රව වලට අබ්බැහිවුවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම සමාජයේ ආසාදිතෙක් වාර්තා වෙලා තියෙනවා. මේ කාන්තාව නිදහසේ සමාජයේ එහෙම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දැන් අපි අනිත් පැත්තට කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට අපි කලින් අනතුරු ඇඟෙව්වේ මේ తත්වය පිළිබඳ තමා ගරු අමාත්‍යවරියට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අනිකුත් සියලුම බලධාරීන්ට. මේ අතර කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගන්නා COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ ආසන්නයේම පිහිටි කන්දකඩුව නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පරිවර්තනය කළ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ අතර පවතින වසංගතත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබාහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 278 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඒ යුවෙල් 226 දරණ ගුවන්යානයේ කටාර් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකුද අද අලුයම දිවයිනට පැමිණි බවයි අප ගුවන්තුරුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්කොඩ තාරකගේ මද්‍රව්‍ය ජාලය මෙහෙවූ පුද්ගලයා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හේවත් කළුමලින මැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්කොඩ තාරකගේ මද්‍රව්‍ය ජාලය මෙහෙවූ පුද්ගලයා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හේවත් කළුමල්ලි පොලිස් අත්අඩංගුවට පත් වුණේ අංගොඩ ප්‍රදේශයේදී. ඔහු අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී හෙරොයින් මද්‍රව්‍යද ඔහු සන්තකයේ තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔහුගේ බැංකු ගිණුමට පසුගිය මාස 3 තුළ රුපියල් මිලියන 42.8ක් බැර වී ඇති බව, මේ වන විට හෙළිදරව් වී ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ. මොහු දකුණු පළාතේ මද්‍රව්‍ය බෙදාහැරි මේ ජාලයේ මෙහෙවන පුද්ගලයා ලෙසද හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා. මෙම සැකකරු පසුගිය වසර එකහමාරක කාලය තුළ මද්‍රව්‍ය ජාවාරමේ නිරත වී රුපියල් මිලියන 100කට අධික මුදලක් උපයාගෙන ඇති බවද මේ වන විට හෙළි වී තිබෙනවා. මෙතර පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වූ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් සැරේන්වරයෙකුට අයත් වාහන ඊ පස්සුරුවේ පල්ලිවෙල පොලිස් වසමේ බාතුරාගොඩි ප්‍රදේශයේදී පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම සියලුම වාහන පල්ලිවෙල පොලිස් වසමේ බාදුරාගොඩි ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට කුලි පදනම් මත ලබා දී තිබියදී මෙසේ පොලිසිය විසින් බහරයට ගත් අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය 8 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12 සිට 9 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12 දක්වා හෙරොයින් ගංජා සහ අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවට සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 334ක් බවයි. එමෙන්ම අවි ආයුධ සමග අත්අඩංගුවට සැකකරුවන් සංඛ්‍යාව 4ක් වන අතර නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට සැකකරුවන් සංඛ්‍යාව 330ක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මාතලේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ජනහමු කිහිපයක් ආරම්භ වුණා. මේ අතර ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ජනාධිපතිවරයා ජනහමු කිහිපයකටද සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ කොළඹ දිස්ත්‍රික් ජනහමු සඳහා ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ඒ අනුව ඊයේ පස්වරුවේ මාවත්ත එක්සත් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජනහමු සඳහා ජනාධිපතිවරයා සහභාගී වුණා. එහිදී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වීමටද ජනාධිපතිවරයා කටයුතු කළා. ¡Nada, nada, nada!
එමෙන්ම දෙමටුකඩ ප්‍රදේශයේ පැවති ජනහමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට එම ප්‍රදේශයේ ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. ඉන් අනතුරුව ජනාධිපතිවරයා වියත වූ වෙන පරිසරයට පැමිණියා. දිනේ අවසන් ජනහමුවන කඩුවෙල ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයාට එහි ජනතාවකින්ද හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු කළ ජනාධිපතිවරයාගේ බලතල ලබා ගැනීමටත් සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීමටත් පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බලයක් ලබා දෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ මවනැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් එළබෙන මහමැතිවරණයේ ඉලක්ක කරගනිමින් මවනැල්ල ප්‍රදේශයේ ජන හමුවක් සංවිධානය කර තිබුණා. මෙම ජන හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා. ප්‍රහැකියාවක් තියෙනවා කියලා. වැඩියෙන් ඡන්ද ගන්න කරුණ තමයි තුලින් දෙකේ බලයට පාර්ලිමේන්තුවට එන්න. මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනේ මේක අවුල් කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති කරලා තියෙනවා. මේක හැදුවේ රාජපක්ෂලාටම ගහන්න. මෙහෙල කාටවත් ගහන්න නෙමෙයි. මුලින් මොකද තරම් කරන්න බෑ කිව්ව තුන්වෙනි තාම. එතකොට මම අවුට්. රටවල් දෙකක පුරවැසිභාවයේ තියෙනවා නම් ඒ අයට තරම් කරන්න බෑ කියලා ගෝඨාභයයි පැසිල් බයි කපලා දැම්මා. ඒ දිනට දැම්මා. ඊට පස්සේ මේ කල්පනා කරන්නේ නැතුව වයස 32 අයට තරම් කරන්න පුළුවන් කියලා දුන්නා ඉස්සර විලස්තාව. ඒක 35ට දැම්මා වැරදිලාව නාමල් මේකට තරම් කරයි. මේ විදිහට තමයි මෙයලා දේශපාලන පරිගණීම ආරම්භ කළේ. රටේ දේපල විකුණන්න පටන් ගත්තා. ගුවන්තොට මොලේ වී දැම්මේ මොකටද? පාචල් කරා. මේවා මහා පාප. පැහැදිලිව දැන් මහමැතිවරණයට ඇවිල්ලා තියෙනවා. මේ මැතිවරණය ජයග්‍රහණයෙන් පස්සේ අපි පළාත් සභා මැතිවරණයක් තියන්න අපි බලාපොරොත්තු වෙනවා කියන්නේ. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නේ. එතෙන්දී අපිට බොහොම පැහැදිලිව අපිට අවශ්‍යයි තුලින් එකක බලයක් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරපු බලතල ආපහු ලබා දෙන්න. මේ අතර ගලිකම්බුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද අග්‍රාමාත්‍යවරයා ඊයේ දින සහභාගී වුණා. අපි දැන් තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගන්න ඕනේ. ඒකයි අපේ ඉලක්කය. ඒ ඉලක්කය කරා අපි ගමන් කරනවා. ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා අපි. අද විශාල ප්‍රමාණයක් එමින් ඉන්නවා එක්සත් ජාතිපක්ෂයෙන් කැඩිලා. මම ඇහුවා ඇයි එක්සත් ජාතිපක්ෂයෙන් කැඩිලා එන්නේ කියලා. උන් කිව්වේ උන්ට නායකත්වයක්. ප්‍රේමදාස පිළ එහෙන් කෑ ගහනවා. රනිල් පිළ මෙහෙන් කෑ ගහනවා. ඔබතුමත් එක්ක යන්න සූදානම් වෙලා තමයි මේ තරුණ පිරිස ආවේ. එදු කිව්වෝ කිව්වේ මේකයි. අපිට සිරිකොත අල්ලගන්න එක ඕන කෙනෙක් අල්ලගත්තා ආවේ. දැන් ඉන්නේ රනිල් ඕනනම් අනිත් එකන අල්ලගත්තත් අපිට ඒක ගැටලුවක් නැහැ. පිල් දෙකකට බෙදලා ඉවරයි. රිපෙයාර් කරන්න බැරි තරමට මේක බෙදිලා. ඒක නිසා ඒ අයට ඡන්දේ දීලා වැඩක් නැහැ. උන් බලාපොරොත්තු වෙන්නේත් නැහැ. උන් බලාපොරොත්තු වෙන්නේ සිරිකොත ඇල්ලීම පමණයි. ආණ්ඩු ඇල්ලීම නෙවෙයි. ඉතින් ඒකින්ද අපිට ඒක ගැටලුවකුත් නැහැ. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනතාවගේ අත මුදල් සංසරණය වෙන ක්‍රමවේදයක් තම රජයක් යටතේ ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වාරිපොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඉදිරි මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් වාරිපොළ ප්‍රදේශයේදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අද වෙන විට ලෝකයේ සියලුම රටවල් කඩා වැටී තිබෙන තමන්ගේ ආර්ථික ගොඩනගන දැවැත්ත වැඩ කොටසක් ක්‍රියාත්මක කරන ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන
දෙකයි දශම තුනක් පොම්ප කරලා දෙයි. එංගලන්තයේ මුදල් ඇමතිතුමා පෞද්ගලික ව්‍යාපාරවල පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකා එංගලන්ත රජයෙන් පඩි ගෙවනවා 180ක්. බංග්ලාදේශයේ පෞද්ගලික අංශයේ සීලෝ දෙනාට පඩි ගෙවන්නේ ආණ්ඩුව. ඉන්දියාවේ මහා විශාල මුදල් ධනස්කන්ධය ඒ රටේ සාමාන්‍ය ජනතාවගේ අතට දීලා තියෙනවා. මොකද මේ වැඩපිළිවෙලේ පදනම මිනිසුන්ගේ අතට මුදල් දුන්නහම ආර්ථිකයේ ඉබේට මුඩට යනවා. දැන් අතන මුදල් දුන්නහම මොකද්ද වෙන්නේ? පරිභෝජනයේ ආයෝජනයේ ඉදිරි කිරීම ක්‍රියාත්මක වෙනකොට මුළු ආර්ථිකයේ මුඩට ඉස්සෙන. මොකද අපේ රටේ ආණ්ඩුව කරන්නේ. ආවට ගියාට 5000ක් දුන්නා. තවත් 5000ක් දුන්නා. නිකන් එකවර දීමක්. එහෙම දීලා හිතනවා දැන් වැඩේ හරි. ජනතාව කොහොම හරි ෂේප් කරගන්න. එහෙම හිතනවා ඒ ගාණ දීලා කරබාගෙන ඉන්න පුළුවන් කියලා. නමුත් මිත්‍රවරුනි මේක හරියන්නේ නැහැ. සමගි ජන බලවේගයේ ආණ්ඩුව පස්වෙනිදා මැතිවරණයේදී අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව ලංකාව දිව්‍ය ලෝකයක් කරන මහා සුර පුරයක් කරනවායි කියන. අද වෙන විට අපේ මේ ආදරණීය මාතෘභූමිය මහා ආර්ථික ප්‍රපාතයකට ඇදවැටිලා හමාරයි. මේ ආණ්ඩුවට බෑ කියන දේ කරන්න. මේ ආණ්ඩුව කරන්නේ හැම වෙලාවෙම ජනතාව මුලා කරනවා, ජනතාව රවට්ටනවා, ජනතාව නන්නත්තර කරනවා. වත්මන් රජයේ රටේ ආර්ථිකය බිඳ දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කිරිල්ලව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ගිය සිකුරාදා විදුලි බියට සහනයක් දෙනවා මං කිව්වයන් පස්සේ ආණ්ඩුව දැම්මම විදුලි බියට සහනයක් දෙනවා කිව්වා. ඉතින් බලයට එන්න ඉස්සෙල මම එකක් ඉටු කරා නම් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව දෙන්න අපි ඉතුරු ටිකක් කරලා දෙන්න. අපි කරන්නේ එකක් තමයි ලෝකේ තෙල් මිල 90 තමයි විදුලි බල මිල හදන්න තියෙන එක. ලෝකේ තෙල් මිල 150කින් අඩු වුණා නම් ඇයි ඒකක 90කට විතරක් ඒක දෙන්නේ? 100 කරොත් 150 කරොත් 90 කියන්නේ පොඩි ගාණක්. ගෙදර රූපහණේ දාගෙන හිටියොත් 90 පයින්නම්. ඉතින් මේක බොරු කරන්නේ මොකද ආණ්ඩුව? මේගොල්ල බැලුවේ මුදල් නැති වෙලා බංකොලොත් වෙලා හැම එකෙම අරගන්න. ගියසුමානේ කිව්වනම් බිල ගෙවන්න නැත්නම් ලයිට් කපනවා කියලා මාස 3ක කොහොමද අද කියන්නේ? නෑ නෑ අපි සහන දෙන්නම් කියලා. පින් කැටෙන් හොරකම් කරන්න ගිහින් අහුණා මං කතා කරපු නිසා. මේක කියන්නේ මේ ආණ්ඩුවේ පොට්ටුවේ බංකොලොත් භාවය. මාස 8කින් රට බංකොලොත් කරා. අපිට තියෙන්නේ ජනතාවගේ බර පුළුවන් විදිහට අඩු කරන්න. අතට මුදල් දාන්න. මේ මුදල් ඇවිල්ලා වියදම් කරන්න කියන්නේ. මේ අවස්ථාවේදී රජයටත් අවශ්‍ය වෙලා තියෙනවා දැන් එක්සත් ජාතික පක්ෂය දෙකට කඩලා මේ මාර්ගයෙන් ඒගොල්ලන්ගේ තුනෙන් දෙක හදාගන්න. එක්සත් ජාතික පක්ෂය මොනවා වුණත් මේ පක්ෂයට ආර්ථික දර්ශනයක් තියෙනවා. මේක නිකම්ම නිකම් පක්ෂයක් නෙවෙයි. අනිත් පක්ෂත් එක්ක සංසන්දනය කරනකොට තමුන්නාසලා දන්නවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ තමුන්නාසලා. ඉතින් ඒක රැකගන්න ඔබතුමාලගේ දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ ආර්ථික දැක්මක් එක්ක මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තියෙන එක්සත් ජාතික පක්ෂය කියන එක 2015ට ඉස්සෙල්ලා පොඩි දෙයක් කරත් විශාල වශයෙන් පෙන්වන ෂෝ එක තියෙනවා. නමුත් අපේ කාලේ වර්ධන වලට ඉදිරිපත් කරේ. වත්මන් ආණ්ඩුව මහමැතිවරණයෙන් පසු MCC ගිවිසුම අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බවට ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා චෝදනා කර සිටිනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සෝෆා ගහන්න දැන් සාකච්ඡා යනවා. සෝෆා ගහවට පස්සේ මොකෝ වෙන්නේ? අර ලයිසන් එක ගත්ත භූමියේ ඇමරිකානු හමුදාවට ඕන කෙනෙකුට එන්න පුළුවන්. වීසා ඕනේ. යුනිෆෝම් එක ගඳන් එන්න පුළුවන්. ආයුධ දරාගෙන එන්න පුළුවන්. ඒගොල්ලෝ කියන කිසිවක් පරීක්ෂා කරන්න බෑ අපිට එයාපෝට් එකේ හොවරයි. ඒ විතරක් නෙමෙයි ලංකාවේ නීති රටත් වෙන්නේ නැහැ. ඇමරිකාව නීති රටත්. ඔය සෝෆා ගහගන්න කලින් දෙන අල්ලස තමයි MCC කියලා කියන්නේ. ඩොලර් මිලියන 480ක අල්ලසක් දෙනවා. ඕක ගන්නවා. පහුගිය ආණ්ඩුවක් ගන්න හැදුවා හරියන්නේ නැහැ පොඩ්ඩක් ගැස්සුණා ඊළඟට මේ මැතිවරණය පස්සේ ඕක ගන්නවා ඉතින් එච්චර භයානක ගිවිසුමක් එකයි සෙල්ලම් කරන්නේ මං කියනවා චන්දර කලින් පුළුවන් නම් කොල්ලු පිටියේ තියෙන MCC කාර්යාලය වහලා දාන්නකෝ පැවති යහපාලන ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසිදු සේවයක් සිදු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා
ඒ බියගම් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපිට හැමෝටම අමතක වෙච්ච දෙයක් තමයි 2005 මේ රට තිබිච්ච තත්ත්වය. අපි එදා මහින්ද මහත්තයාට රට බාර දෙනකොට කිව්වේ සර් අපි බඩකින් හරින්නම් මේ යුද්ධ ඉවර කරලා දෙන්න. රට භයානක තත්ත්වයක තියෙද්දි අසාදු ලේකණේ මේ රට තියෙද්දි මහින්ද මහත්තයා රට බාර අරගෙන 2015 දක්වා කරපු දේවල් 2015 මැතිවරණයේදී මේ රටේ ජනතාව අමතක කරා. මම ජනතාවට දොස් කියන්නේ නැහැ. මිනිසුන්ව රවට්ටල නොමගරල බොරු කියලා කුමන්ත්‍රණයකින් කරපු ජයග්‍රහණයක් තමයි යහපාල ජයග්‍රහණය. ශාන්ත ප්‍රතිඵල නිකුත් වෙනකොට තමයි මිනිසුන්ට තේරුනේ අපිට වැඩේ වැරදුනායි කියලා. මහින්ද මහත්තයා පෙරදුනේ නැහැ. හැබැයි මුළු රටම පෙරදුනා. යහපාල නාණ්ඩුව රටම විනාශ කරා. පෞගේ අවුරුදු 4 මාරක් 3-2 පාර්ලිමේන්තු බලයක් තියාගෙන මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ගෙනාපු යෝජනා මොනවද? රටේ ජනතාව වෙනුවෙන් මොනවද කරේ කියන එක ඔබතුමා හිතලා බලන්න. අපි දන්නවා අද ජනතාව ඒක තේරුම් ගත්ත නිසා තමයි පොහොට්ටුව මේ රටේ ශක්තිමත් දේශපාලන පක්ෂය බවට පත් කරන්නේ ද දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් වැලවය මොනරාකල ප්‍රධාන මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් සිවුදෙනෙකුගෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනෙක් පුද්ගලයාට බරපතල තුවාල බවයි පොලිසිය සඳහන් කළේ. ජීවිතක්ෂයට පත්ව තිබුණේ වැලවය ආනපල්ම ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. බුත්තල පොලිස් බල ප්‍රදේශයේ ඌව පළවත්ත 6 කනුව කුඹුරුයය ආසන්නයේ එලිමහනේ සිටි පුද්ගලයෙකුට අකුණුසර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනයට මෙම අකුණුසර වැදී ඇති බවටයි අනාවරණය වුණේ. මෙලෙස මියගොස් ඇත්තේ පස්සර පාර ඌව පළවත්ත බුත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් වන දිමුතු චතුරංග නැමැති අවිවාහක තරුණයෙක්. මෙම තරුණයා ලබන මස විවාහ වීමට සූදානම්ින් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කලාවව දෙන්නෑව ප්‍රදේශයේට මේ දිනවල පැමිණෙන වනාලි රංචුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ ගොවීන් සඳහන් කරන්නේ අදාළ බලධාරීන්ට කොතෙකුත් ප්‍රකාශ කළද මේට තවමත් නිසි විසඳුමක් ලැබෙ නොමැති බවයි. මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසට ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙරට නිෂ්පාදිත කොටන තුවක්කු දෙකක් බඳින තුවක්කු තුනක් සහ සතුන් ඝාතනය කිරීමට යොදා ගන්නා උපකරණ සමග පුත්කලේකු අතරංකුවට ගැනීමට හිනතුම පොලිසිය කටයුතු කර තිබෙනවා. අතරංකුවටගත් පුත්කලයා කණ්ණලිය රක්ෂිතයේ ගැවසෙන ගෝනුන් ඌරන් සහ ඉත්‍යවන් ඝාතනය කර අලෙවි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.